समन्ताक्रवालेषु अत्र गच्छन्तु देवता शद्धं मं मुनिराजस शृणन्तु सग्मुखसवनकालो अयं बदङ्सवनकालो අයබදන්තා දම්ම සවනකාලෝ අයං බදන්තා නමෝතස්ස භගවතෝ අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝතස්ස භගවතෝ අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස් භගවතෝ අරහතු සම්මා සම්බුද්ධ සද්ධ බුදුිසම්පන්න කාරුණික පින්වත්නි. ප්‍රඥා නාලිකාවත්තුලින් ලෝකය පුරා විශරවා හරින. උතුම් වූ ධර්මදේශශනාතරින් තවත් එෙක් ධර්මදේශනයක් සඳහා පින්බරදායකත්වය මෙම උතුම් ධර්මදේශනය. ප්‍රඥා නාරිකාව තුළින් විකාශනය කිරීම සඳහා මා කොළ උතුර සමාධානමාවත පදිංචි, තලතා බස්නායක මහත්මිය විසින් සදහැති දායකත්වය දරාතිබෙනවා. අරමුණ මාර්තු මසදහට වෙන දිනට යෙදන තලතා බස්නායක මහත්මියගේ හැටනම වන ජන්ම දිනේ නිමිත්තෙන් ඇයට නිදුක් නිරෝගි සුවපද්භාවය හා දීර්ඝාවිශ පාර්ථනා කරනවා. ද තලතා බස්්නායක මහත්මියගේ පරලවශපත් පියානන්ටත් මෑනිියන්න තුළු සියනම සහෝදර සහෝදරියන්ටත් පින් බලාපොරොත්වන සියලු. සංසාර්ගත ඥාධහිත මිත්‍රාදීන්ටත් මෙම පුුණ්‍ය කුසල් අනුමෝදන් වේවා එසේම තලතා බස්්නායක මහත්මිය ඇතුළු සුජීවත්ත සිටින සිරු සහෝදර සහෝදරියන්ටත් මෙම පුුණ්‍ය කුසල් උපනිස්ශ්‍රේවේවා සියරු සත්තෙන්ටත් ඉතා ඉක්මන් භවයකදීම, මෙම උතුම් ධර්මය අවබෝධ කරගැනීමේ වාසනාව හිමිවේවා සුජීවත්තු සිටින දියනිය සහ පුතනුවන් සහ බෑනනුවන් ඇතුළු සියලු දෙනාගේම සියලු කටයුතු සාර්ථක වේවා තිවෙන්්‍යා ඉන්සිත් අන්ල ඩිහෙන් අබන්පොල යන මුණුබුරන්හා මිනි බිරිියටත් තුනුරුවණේ ආශිර්වාදය නැබේවා තවද මුණුබුරු මිනි බිරියන්ගේ අධ්‍යාපන කටයුතු සර්වාා ප්‍රකාරයෙන් ශාර්ථක වේවා ගෞරවනීය ධර්මදේශ කැණන් වහන්සේ හට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් ධර්මාවබෝධය ලැබේවා කියන ප්‍රාර්ථනා කරනවා මතේ අරමුණු මුදුන් පට්කර ගැනීමේ අබිලාසයෙන් තමයි ධර්මානුශාසනාව සඳහා ඒ සදහැති දායකත්ය. ධර්මදේශනයට මාත්තුෘකාවක් වශයෙන් තියන්නේ වර්තමාන භව එකැන මේ ජීවිතයේ දීම නිවීම පිණිස උපකාරවන දහම් කරුණු කීපයක් පහදා දෙන්න කියන කාරණය වර්තමාන භාවේ නිවීම එමන තම ජීවිතයේ දී නිවන් අවබෝධ කරගන්නට. ඒකට කරුණු කීපයක් බුදුරජාණන් වහන්සේ දේශනා කල් තියෙනවා. ඒව නිවැරෙද්දිව පිළිපදින අනුගමනය කරන කෙනෙකුට භවය වර්තමාන භවයද අනාගත භවයද කියන එක නෙමෙහි අවශ්‍ය වෙන්නේ. ඒ දහම් කරුණු පිළිබඳව නිවැරදි අවබෝධයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරපුය දහම් කරුණු පිළිබඳව නිවැරදි අවබෝධයක් ඇති කරගත්තොත් යට නිවීම කියන එක ප්‍රශ්නයක් වෙන්නේ. ඒ අනවබෝධය මත අවබෝධ නොවෙන තා කල් එයාට සංසසර ගැටලුවක් වෙන. අපි සෑම කෙනෙක්ම තාම සසරේ ඒ සස්සරට වැටුන්නේ අපි හේතුවක් හිින්දා එතමයි බුදුරජාණන් වහන්සේලා අනන්ත අප්‍රමාණ අපට මොනගෙහිලා ඇති රහතන් වහන්සේලත් මුණගෙහිලා ඇති අනාගමි පුච්චලයොත් මුණගහිලා ඇති සක්‍රදාාමි පුච්චලයොත් ඇසරු කල්ලා ඇති ස්වාන් පුච්චලයොත් ඇසරු කල් ඇති නමුත් ඒ සියලු දෙනය සුරු කළ අපි මාර්ගයට වැටුනේ නැත්තං අපි මාර්ගයට බැසගත්තේ නැත්තං මේ ධර්මය අවබෝධ වෙන්න නෑ. එනිසා තතාගතයන් වහන්සේලා කියන්නේ මාර්ග උපදේශික මාර්ගය පෙන්නන මාර්ගය කැනෙ පාර. තේ පාරට නිවැරදි පාරට වැටුුණොත් ඒ ආර්්‍යෂ්ඨාගික මාර්ගයයි. ඒ මාර්ග නිවැරදිව ගමන් ගන්න කෙනෙකුට පුළුවන්. දෙක නිසා වර්තමාන භවේ බැ අපට කරුණු කීපයක් මූලික වශයෙන් අවශ්‍ය වෙනවා එතමයි හොඳ සිහියක් තියෙන්න්නට ඕන එක පලවෙනි කාරණය. මනානුවනකින් යුක්තවෙඩ ඕනේ එවගේම අපට යහපත් පුද්චලය ඇසුරට ඕනේ. හො අපට පික්කොහොම හිතුවත් අනියින් ජීවත්වෙනවා කියල එක මාරුකාරය ඇතිය අපට නිරන්තරයම කල්්‍යාන මිත්‍ර සම්පත්තිය ෝනිේ සත්පුරු ශාශ්‍රය එක ඕනි ති මෙන්න මෙවැනි කරුණුතර හොඳ සිහයක් තියෙන් ඕනේ මන අනුවනක් තියෙන් ඕනේ එවගේම හොඳ කල්්‍යාන මිත්‍රයන්න සුරටවශ්‍යය කරනවා ධර්මය ගැන නිතර කතා කරන ධර්ම සාකච්ඡා කරන ඒවගේ සමත විපස්සනවාඩනඇය ඇසුරට වැටුණොත් ඒ ඇසුරමතින් අපට පුළුවන් වර්තමාන භවි නිවන් අවබෝධ කරගන්් විශේෂයෙන්ම සමත විපස්සන වඩන් මේ කරුණු දෙක නැතුව මෙලෝකෙ කෙනෙකුට නිවන් දකිනබේ. එනිසා යම්කිසි සිත සමතයකට පත්කරගෙන විදර්ශනාවට යොමු එන්නක් පුළුවන් යම් කෙනෙකුට විදර්ශනාවේ පටන්ගන්නත් පුළුවන්. තවත් කෙනෙකොට මෙ දෙක සමවාර්ගෙනෙන්න්නත් පුළුව. එකැනෙ ටිකක් සමතය කරලා ටිකක් විදර්ශනාව කරලා ටිකක් විදර්ශනාව කළ ටි සමය මෙ දෙක සමභාරවාර්ගෙනෙන්න්නත් පුළුව. හැබයි විදර්ශනාව මතත් සමාධයක් ඇති වෙන. සමාධයක් ඇතිකරගණඩ පුළන් විදර්ශනාව මතත් එක හැබැයි තම තමන්ගේ, නොුවනේ සභාව අනුවයි ප්‍රඥාව ඥානය ප්‍රමාණය අනුවයි ස්භාව අනුවයි. ඥානවන්තයටට ප්‍රඥාවන්තයට ධර්මය අවබෝධ කරගන්න එක චර ගැටලුවක් නැ බැහිතිං සංසාරය එක පුරුද්ධ තියෙන් ඩඕෝනේ පුරද්ධ අනුව තමයි ඒ ඥානය පහළ වෙන්නේ ඒක නිසා තථගතයන් වහන්සේ පැහැදිලි කරනවා ඒ නාමර උපයන් විග්‍රහ කරන තැනදී එනාම ධර්මයන් පිළි බාදලගොටා පිතාන්නවා අසුනමයක් සිත් තථගතයන් වහස පැහැදිලි කරයිව නාම ධර්ම හැටියට එ සිත් එක්ක ක්‍රියාත්මක වෙන චෛතසික කියල ධර්මතාවයන් පනස් දෙකක් අපට පෙන්නලදී ලතියෙනවා එකෙන් අටක් තියෙනවා කාමාවච්චර මහ කුසල් සිත්ටක් කියෙන සෝමනස්්‍ය සහගතයි සතුටු සහගතයි ඥාන සම්පයුත්තයි අන නුවනින් යුක්තයි සතුටු සහගත ජීවිතයක් ගත කරනවා සැප සහගත ජීවිතයක් ගත කරන නිරන්තරයෙන් සතුටෙන් සොම්නසිංඉින්නෝ එයට ඥානයක් තියෙන නුවනත් තියෙන ඥාන සම්පයුත්තයි. එක අසංකාරික සසංකාරිීක වශසයෙන් දෙකට බෙදනවා අසංකාරිකයි ඇනෙ තමන්ගේෙම වුවමනාව. ධර්මයාවවබෝධ කරගණන්ඩ මහන්සිගන් කසංකාරික. කවුරු හරි මෙහේ වනම් තව කෙනෙක්. අන්න යන්න අතනට හොඳ ධර්මයක් දේශනා කරනවා ගිහින් අහන්ඩ. එහෙම මෙහෙහි මක් තියෙනවන එකට කියනව සසංකාරිකයි කියන්න. එක තව සිද්ධෙ එකක් තියෙනවා උපේක සහගත ඥාන සම්පයුත්ත. එයා එතරම්ම සතුටක් සොම්නසක් විඳින්නේ නෑ එ පෙර සංසාරයේ දානාද පින් කම්වල්ල තියෙන අඩුපාඩුවක් නිසා යාගේ සිත නිරන්තරයම උපේක්ෂක් සහගතයි හැබැයි ඥාන සම්පයුත්තයි එකැන නුවනින් යුක්තයි එයාට යම් කෙනෙක් මේ තතාගත දහම දේශනා කරනකොට එයට හොඳින් එක වැටහෙනොම් එතම ඥාන සම්පයුත්ත කියන්න ඇැබැ උපේක් අ සහගතයි තරේ වුවමනාවංයා බන හානෝ එකක් සංකාරික බණසීම ඉධර්මය ශ්‍රවණය කිරීම සඳහා කෞුරුහරයාව මෙහේවනවා. රම මුලින් කිවාකාරයට අන්න අතනට යන් එතන හොඳ ධර්මයක් බදුරජාන් වන්සේගේ ධර්මය දේශනා කරන. එ අදිවශය මෙහේවනවාන ඒ සසංකාරිකරය. තොට මෙන්නම සිත් හතර ඥාන සම්පයුත්ත. එකයන්නේ වර්තමාන භවී මේ මඟඵල ලැබීමට අනිවාරයම හේතුවෙනවා. සිත් හතර එකන ඥාන සම්පයුත්තයි. ඥාන සම්පයුත්ත එකක ඇන නොන තිෙනනට එක ඇනෙම චතුරාරි සත්‍යය අවබෝධ කර ග ැනීමේ හැකියාවත්තියනවා. ස්කද ධාතුවා අයත්තන පිළිබාඳව බෙදල්ලා වෙන්කල්ල පෙන්නන කොටම යාලට එක් පිළිබඳව නිවැරදි අවබෝධයක් එනවා එතම ඥාන සම්පයුත්තකෙන්. එනම් අන්න එයා එට මේ ධර්මය වැටහෙනු. ඉති මම වර්තමාන ජීවිතයේ දීම නිවීම පිනිස ප්‍රකාරවන දහම් කරුණු කීපයක් ප්‍රකාශ කරනවා ඇබ අර මෝලික කරුණු තියෙනවනම් සතිය කියන එක හොඳට ප්‍රබලනං බලවත්නම් සිහිය. ද සහය පවත්වන්න බුදුරජන් වන්සේ දේශනා කළේ මේ ස්ථාන හතරක් පිළිබඳ. වර්තමාන භාවේ මේ ජීවිතයේදී නිවන්දකඩ අපේක්ෂා කරන කෙනෙක් ඇත්නම්. එයම සතර සතිපට්ටානයෙන් වෙන්න බැහ සතර සතිපට්ටානය තොරව නිවනක් නැහැ සතිකයන්නේ සිහිය එ ම මුලින්ම කිව්වයි එක ඕන කිය පට්ටාන කියන්නේ පිහිටවන. අරමුණේ මනාව පිහිටවන සිහිය නුක්තව එතොකට අරමුණ පරිීක්ෂා කරල බැලීමේ හැකියාවක් තියෙනවා.ඒ අරමුණ පරිීක්ෂා කරල බැලීමේ හැකියාව මත තමයි වර්තමාන භවේද ඉගව භවේද මැනතන් ව බව කියපයකින්ද කියන එක තීරණයවෙෙන්.ඒ පරික්ෂා කරල බැලීමේ හැකි අවමත ඒතමයි මං මුලින්කිව ඥාන සම්පයුත්ත. එන නුවන තියනවයායට ප්‍රඥාව තියනවා ති යම්කිිසි කෙනෙක් හිතනවන මට ුවවතේරෙන්නේ කියලා එක යාටිති හැමදාම තේරෙන්නේ. ඇැබැ උත්සාහ කරනවනම් න් නොතේරෙන්නදේ කොහොමහරි තේරුම් ගන්නවා කියලා අන්නයාට ගැටලූකුත් නේ.ඒ තමයි උත්සාහ මතකිවේ. අනිත් එක මුොදර මනා නුවන මෙන්න ධර්මතාවයන් එක්ක ශරීර්යත් මේ වේදනාවත් මෙ සිතේ සභාවයක් හා ධර්මයත්. කෙන හතර පිළිබඳව පරීක්ෂා කරනවාන යම් කිසි කෙනෙක් ට වර්තමානභාවේ යම් දෙයක් කරගන්න පුළුව. එතනින් තොරව යමක් හිතනවනම් එතන වෙන්ව යම් යම්දේවග විශ්වා කන ඒවා අනු ගමනය කරනවා නම් ටර් වර්තමාන භාවේ මගෙහැරෙන්ට පුළුවන්. තුනුරුවන්ගෙන් බාහිරව යමක් විශ්වාස කරන ඒ පිළිබන්ධව තමන්ගේ සිත මෙහේවනවා න. ඇකට කියන සිරබත පරාමාස කියර කියනවා දොර වෙන බෘත්්ධ වෙන පිළි ගැනීම ඇදහිම් ඒ අනුව යනෝ ඒවානු ගමනය කරන ඒවානු ගමනය කර මේ ජීවිතය දිනිවීම සඳහා නෙමේ යාගේ සිත මෙහෙවන් එ වෙන වෙන දේව වෙන දේවල් අනුගමනය කිරීමෙන් නිවන් දැක්ක කෙනෙක් නෑ එකඇනම ප්‍රවෘතිය නැවැත්තපු කෙනෙක් පැවැත්ම ප්‍රවෘතිය ැන පැවැත්ම තර පැවැත්ම නවත්තපු කෙනෙක් ඇත්නම් මේ සතර සතිපට්ටානයම තමයි හොදට සීහ පිහිටවාගෙන් කාය වේදන චිත්ත දම්ම කායකිව ශරීරයට බැයි මන්ගේ ශරීරයේ වගේම බාහිර ශරීර්රත් පරීක්ෂා කල බලන්න්න වෙන ඒක අතීතයටත් සම්බන්ධ කල බලන්ඩ වෙනවා අනාගතයටත් සම්බන්ධ කල බලන්ඩ වෙන ඒ ශරීරවල් තියෙනවා ඉතාමත්ම ගොරෝ සෝල් ආරික ඒ ශරීරවල් තියෙන ඉතාම සියුම් එවත් තියෙනවා හීන එකනේ විකෘති වෙච්චේවා ප්‍රනීත ඒවත් තියෙන එවැනි ශරීර දුර තියෙන ශරීරත්ය ළඟතියන ශරීරත් තියෙන. මෙන මේ විදිහයට පරීක්ෂා කල බලන්ඩ පුළුවන්නම් එය ඥාන සම්පයුත්ත කෙනෙ. එබැ නිවැරදිෝ බලන්ඩෝනි. කොහොමද නිවැරදිෝ බල. ඒකයි මංකේ මුලින් අර සයම් අරමුණක් කරගෙන සිත යම් ආකාරයක නොවිසිරෙන ස්වභාවකට පත්කරගන්නවන තියහෙමත් පුළුවන් එම නැත්තං, විදර්ශනාවෙන් පටන්ගන්නත් පුළුවන් දැ අපි වර්තමාන ජීවිතයේ දිම ගන්නන අපිට විදර්ශනාවෙන් පටන්ගඩ පුළුවන් හැබ එකට අර නුවන කියන ධර්මත්තාාව එහෙනම් මෝර්ල තියෙන්ඩුවන හැබ එක මේ වර්තමාන භාවම මෝර්ප එකක් නෙමි. එක පෙර බවවල ඉඳන් මෝරගෙන ආපු එකක් දැඒකට අපි දන්න හොඳම සාක්ෂි බැලුවොත් සාරිපපුත්ත හාමුදුරුවත් කෝලිතපතිස්ස. සරිපුත්ත මොගල්ලානක්ක යන්නේ කෝලිත උපතිස්ස තොර මේ ගොලන් අතීත බවල ගොඩාක් බහවල්ල මේ පිළිබඳව පරික්ෂා කරගෙන හොය හොය ආපු අය කොහොමද මේ ස්කන්ධ පං්චකයෙන් ගැලවෙන්නේ මේක මහ වදයක් මේ කරදරයක් මේ ම පීඩනයක් එක නිරන්තරයෙන් රෝගාබාධයන්ට ගොදුරුවනම් අපි කැමති දේවල් අපට ලැබෙන්නේ අවස්ථාවල්ල අපානන්ත ප්‍රමාණ දුක්ඛයන්ට කායික දුක්ඛයන්ට මානසික දුක්ඛයන්ට භාචනය වෙනවා ඒම එදා පරීක්ෂා කර කර ආවයි ගොලාා මේකින් කොහද ගැලවෙන්නේ කියලා තින් බුදුරජාණන් වහන්ස ොුණගැහෙන්ට කලින්ම් තොට බුදුරජාන්සේ ලොක පහල වෙලා තොර ධර්මයත් පහල වුණා නමුත් බුදුරජාණන් වහන්සේගෙන් ධර්මයශ්‍රවනය කරන්න කලින්ම මඟ පල ලැබුව ඒ ධර්මේශ්‍රවනය කළ දහම් පදයක්ෂ්‍රවණය කරලා එගොලන් එනම් ඥානය සම්පයුත්ත එක ඇනේ නුවන හදාගෙනාව මේ ජීවිත නෙමීඒ අතීත බව්වල ක්‍රමාණුකොල්ලව ක්‍රමක්‍රමේ ඥානය පිළියල කරගෙන සකස්කරගෙන සූදානම් කරගෙනාව පුහුණු කරගෙනාව එ පුහුණුව එන අපි පුහුණුකරගෙන ඇවිල්ල තියනවා එනම් වර්තමාන බවේ එ පුහුණුව අපි තවටිකක් පුහුණු කරන තවටිකක් දියුණු කරන එතකොට පුළුවන්කම ලැබී පිකමු දැම් පෙර භවේ පුහුණු කරලා තියෙනවා. තවර වර්තමාන භවයත් අපේ පුහුණුව ආරම්භ කරනවා. එක සමතයෙන් ආරම්භ කරන්නත් පුළුවන්. විදර්ශනාවෙන් ආරම්භ කරන්න පුළුවන්. තොර විදර්ශනාවෙන් ආරම්භ කරනවනං ධාතු මනසිකාරයෙන් තමයි ආරම්භ කරන්න තිය. පටවිධාතු, ආපෝධාතු තේචෝධාතු ආයෝදාාත. එක තමන්ට නිවැරැදදි විනිශ්චයකට එන්ඩ පුළුවන්න්නං, ඇ හා රූප කියන දෙකම සතරම හා ධාතු කියන ඒ නිවැරදි විනිශ්චයට එන්ඩ පුළුවන්නන් එනම් ඥාන සම්පයුත්තයි එ වුවනත් එක්ක තමයි ඇවිල්ලදී. ම බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ දේශනා කරන්නේ මේ ලෝකේම මිමුළු විශ්ෂයම තියන්නේ කරුණු දෙකක් කියනෙ ත කරුණු දෙ කරුණු දෙක තුළ තමයි අපි මේ සෑම දෙයක්ම සොයාගන්ඩ වෙන්නේ. අසුහාර්දහසක් ධර්මාස්කන්දයක් අසුහාර්දහසක් වය ධර්මස්කන්දයම සංශිප්ත කල ගත්තවත් නාමංචරූපංචි. නාමය රූපයයි වෙන දෙයන්නේ. එමනං ඔය ධර්මතා දෙක තුළින් තමයි අපි සංසාර ප්‍රවෘත්තිය තියන දුක්ස්භාවය හා මෙ සංසාර ප්‍රවෘතියෙන් මිදීම තුළ අවසානය තුළ නිවන කියන ධර්මතායි. හොයා ගණ්ඩත්තිී නාමරූප දෙකින්මයි. ත්‍රපී. සංසාර ප්‍රවෘතිය ගත්තොත් මනුස්සාත්ම භව විතරම්ම නනිවෙේ අනත ප්‍රමාණ භවයන්තියන එකන්නේ සත්ව ප්‍රජාව ලක්ෂකෝටි ප්‍රකෝටි ගානක් ඉන්නවා සත්‍ය වෙන් වංවෙන් වශයෙන් ගත්තොත් නානත්ත කාය නානත්ත සඥ එ අදිවාන්සයෙන් හොට තිරිසන් ලෝකය ගත්තොත් ලක්ෂ ගානක් වෙන් කරන්න පුළන් සත්ත කොට්ටාස එමින්නවා වගේම හැබැයි සෑම දෙයක් ම ගත්ත නාමංචරූ පංච. ත්‍රමනුෂ්‍ය ගත්තත් නාමංචරූ පංච. දිවිලෝක හයේඉන්න දෙවිවරු ගත්තත් නාමං්චරූ පංච. මේ විශ්ෂය යම් ප්‍රේත කොට්ටාශයක් ඇදදේ සියලුම ප්‍රේතියොත් නාමරූප. තිරිසං යම් සත්්‍යයක් ඇද මේ විශස්සේ සියලුම සත්‍යයත් නාමංචරූ පංච නමර ූප දෙකයි. අටමහ නිරයේ. යම් සත්ත කොට්ටාසක් ඇදේ සියලුමඇත් නාමංච රූපංච රූපාවචර බ්‍රහ්මලෝකෙන් පහළවක නාමං්ච රූපංච එකක් තියන අසං්ඥ කියර ඒ සඥා වන්නේ එතන විතරක් තියනව රූපයක් එකට කියන ධාතවන්ගේ ක්‍රියාවක් විතර ඇතන තින් එත තව හතරක්තිය වා එතන වේදන අස්ඥ සංකාර විඤ්ඥාන කියන හතර විතරයි වේදනැනෙ විදදින සංඥා කියන්නේ දිහානය හදුනගෙන. එතන සිතේ නැවත නැවතේ අරමුණු කරනු. ත වේදනා සං්ඥා සංකාර. එතන තියනේ වි්ඥානය අරමුණ දැනගන්න අස්භාව. යාක සඥා ඇතන විඤ්ඥානච්ඡායත්තන ක්ඥඥා තන නවසඥඥාසඥයට. එනම් ඕන තැනක් පරික්්ෂා කරල බැලුවොත් අපි තේරුම්ගණ්ඩ තියෙන්නේ කරුණු නාමං්චරූ පංච. එන කායවේදනා ්චිත්ත දම්ම කියන. සතර තුළත් අපට වෙන් කරන්න වෙන්නේ නාමරූප දෙකම තමයි. ඒ නාමරූප දෙකේ යථස්වභාවය අවබෝධ කරගත්තත් වර්තමාන ජීවිතයම නැත මේ භවේ නිවීමට බැරිමොවුනත් නිවීමට ළංවෙන්ඩ හරි පුළුවන් ිට්ටුුවන්න හරි පුළුවන්. එ අවබෝධය නැති කෙනෙක් එනි වැරදි අවබෝධය ඇැති කෙනෙක් කවදාවත් නිවෙන්නේ. එයාලට සසර උරුමයි. සසර උුරුමයි කියනෙ දුක උුරුමයි. ම් සසර මිදෙනව කියන්නේ දුකෙන් මිදෙන ද සසර කියන එක දුකක්ේ හැටියටයි බුදුර දන්නස පෙන්නන්නේ. සසරක ප්‍රෝෘර්තියක් පැවැත්මක් නැත්තා එක දුක් අවසන් හැටියටයි තතාගත දහම පෙන්නලති. රූප වේදනා සඥ්ඥා සංකාර විඤ්ඥාන කියන පහේ ගත යුතු දෙයක් නෑ හරයක් නෑ මොකක්ද තියෙන්නේ කියලා පරීක්ෂා කරල විසඳ ගණ්ඩෝේ එ පරීක්ෂාවට කියන භාවනා කියලා භාවනා කියන්නේ පරික්ෂණයක් පරීක්ෂණය කරන්නේ බුද්ධිය ඥානේ අන්න ඥාන සම්පයුත්තව ඇැවිල්ල තියෙන එතකොඩයාට ඒ තමන්ගේ ඥානය එ බුද්ධිය මෙහේවල මේ සත්‍ය අවබෝධ කරන්න පුළුව ගත්තොත් මේ ලෝකේ කාටවත් කියන්න බැහැම් මේ ජරාවට පත්වීම සැපයි කියලා කවරුවත් කැමති නැතික කෂ්ටික ඉදෙනවද හම රැඩි වැටෙනවද ඇස්පනීම අඩුවෙනවද කං එහහිම අඩුවෙනවද දට්ටික හැලෙනවද අතපයි වලංගු නැති වෙනවද. මෙ අදී දේවල්වට කවුරුවත් කැමති නෑ ඒ ස්වභභාවයක් ඇයි කැමති නැත්තේ ඒට කියන ජරා කියලා ජරාවට කවරුවත් කැමති නෑ ජරාව මේ ලෝකයේ සෑම කෙනෙක්ම පිළිකුල් කරන දෙයක් ප්‍රතික්ෂේප කරන දෙයක් එතමයි සත්‍යයන්ගේ සභාවය එහෙනම් ඒකට කැමති නැත්තං එක ලැබෙනවනං අකමැති දෙයක් ලැබෙන නැපිට අකමැති ලැබෙනවනම් ඒ ජීවිතයෙන් ඇති වැඩන්නේ අයක තමයි දුකක් හැටියට බුදුරජන් වන්ස දේශනාක ඒකාර ඥාන සම්පයුත්ත සිතකට වැටහෙනම් ජරාව කියන එක දුකක් කියන එක මේ අපි කැමති නෑ අප්‍රිය කරන එකක් පිළිකුල් කරන එක එක පේනවා අපට ජරාවට තරුණ කාලෙ ජරාව දැක නැකුවට එතන ජරාවෙන් යුක්ත ස්භාවයක් තම එතන තින් එක දර්ශනය වෙන වයසත් එක්ක එම නැත්තන් තරුණකාම තුළ ජරාව නෑක අන්නබේ දැම් ප්‍රතිසන්දියය තුළ මරණයක් නෑකයන්ට බැල් මේ ලෝක කාටවත් එක පරම සත්්‍යයක් කියන්නේ ප්‍රතිසන්ධිය ගත්තනම් උපතක් නැවත භවයක් හැදුවනම් මරණය කියන එකට ඉතින් කැමති වඩ මෝනේ. ධනිවායෙන් ලැබෙනම්. එනම් තරුණකම තුළ ජරාව තියෙනවා කියන එක නිවැරදිව තේරුම් ග්ඩ ඕනනි. එය තරුණෙක් වෙලා හැමදා මින්නේන. එය ළමෙක් වෙලා හැමදා මින්නහෑ. ය තරුණ ස්වභාවයට එනම්. තරුණ ස්වභාවෙන් හැමදා මිින්ඩ බෑ මැදිවශශයට එනම්. එහෙම ඉන්ඩත්බෑ අන්න. වයවෘධ වෙන එතකොට අර චරාව කියනක හොඳට පැහැදිලි පේන දර්ශනය වෙන නමුත් සපය හිතන්න හෙම වෙනවා කියන. එකන අවබෝධය තුන්නේ තො ජවිත අවබෝධ කල නෑ එන හෙම දෙයක් තියනවා ො නැක අන්නඩ බෑ මෙලෝකෙ කාටව තමයි ජාති ජරා ව්‍යාදී අනිත් එකල් ලෙඩරෝ ගසනීප අපි කවුරුවත් කැමතින කිසි මාසනීපයක් ලෙඩක්. රෝගයක් ආබාධයක් ව්‍යාධයක් හැදෙනවට අපි කිසිම කෙනෙක් කැමතින් සත්්‍යයකත් කැමතිනෙ. හැබැයි ලැබෙනවා. එනම් මේක අපිටට ඕන විදියට හසුරු අඩ බෑනේ. අන්න එක තේරුම් ගන්න. හැබැයි මෙතන හසුර වන්නේ මේ පුච්චලයගේ හැසිරවීමන් නෙමේ මෙතනති. ඥාන සම්පයුත්ත කෙනාට තේරෙනවා වැටහෙනවා මෙතන තියෙන්නේ කිව ධාතුමන සිකාරය කෙනෙ එකක් එකෙන් පටන්ගන්න පුළුවන් කියල අන්න ඥාන සම්පයුත්ත සිතට වැටහෙනවා මේ ජරාවට පත්වෙෙන්නේ පුච්චල එක් නෙමි සත්්‍ය එක් නෙමි කෙනෙක් නෙමි මේ දිරීමට ජරාවට ලෙඩරෝගවලට භාචනයවෙන්නේ පුච්චලෙක් නෙමි මේ ධාතුවන්ගේ ක්‍රියාවයි කියනෙක් එකන පටවී ආපෝත් හේචෝවායෝ මෙ ධාත හතරි ක්‍රියාවයි මෙනස්වභාවයන්ට භාචනය වෙන්නේ කියනෙක් එයාට නුවනින් දකින්න පුළුවන්න එයා වර්තමාන භවයට ඇවිල්ල තියන පෙරභාව ඉඳල ඥාන සම්පයුත්තව. එයාටි චතුරාරි සත්‍යය ඔවබෝධයනවා එයාට දර්ශනය වෙන එක දුකයි කියලා. එහෙම දුකයි කියලා දර්ශනය වෙන්නේ නැත්තියි එනම් පෙර භවවල ඉඳල මෙ ඥානය පුරදු කර නුව පුරදු කරල් ඇවිල්ලන. ය සම්පයුත්ත වන්නේ මේ ඇවිල්ල ාන ප්පයුත්ත එකන ඥාන විප්පයුත්ත එකන නුවන නෑ සත්‍යවබෝධ කරගන්න තරම් මනස වැඩිලනේ එතකොට එයාට දුකයි කියල මේ පිළිගණ්ඩිය සූදානම්න හැබැයි ඒස්වභාාවයට ආපුහම එයාට තේරෙන දුකයි කියලා එතකොට කල් වැඩි එනම් ඒ ජරාස්භාවයට පත්වීම සනාතන ධර්මයක් එක පරව සොත්්‍යයක්ඒටත් නැකන්න්න බැ ප්‍රතික්ෂයප කරන්න බෑ හම වෙන්න නෑකන් බෑ දවදාහරණයක් ගත්තොත් අපි දන්න අමෙරිකා වෙච්චෝ බයිඩන් ගත්තොත් මයිත අවරුදුද අසුවක්ටත් වැඩි වන්න න මසිත්තන විත. දැගේ ශරීරදහ බලපහම පේනවා නනිති මොකද වෙලා තියන්නේ කිය එදැන් අපි මීට කඩින් දැක් ඉංගලන්තේ හිටිය රච්චින තවරදදා අනූ ගානක්ම තවරුද අනූ හතරක් වගේෙන . <uma estance de solos> <respuesta> එයාගේ ස්භාවයාගේ තරුණ කාලෙ ළමාකාලෙ පින්තුරති දැක්ක. පුංචිකාලෙ පින්තුර දැක්කා ළමාවශෂ පින්තුර දැක්ක තරුණවශ්‍යද පින්තුර දක් ැදිවශශද පින්තුර දැක්ක වයවුරද්ද නහම් පින්තුර දැක්ක ඒ අවසාන කාලෙත් පින්තුර දැක්ක. ද මොකක්ද වනේ කියලා ඥාන සම්පයුත්ත කෙනෙකුට තේරුම් ගැනීමේ හැකියවත්තිී නම්. එක රැජිනට එවැනි ශ්‍රේෂ්ඨ උත්තම කාන්තාවකටත් එහැම වෙනවා න අපි ගැනමන අදකතා. බුද්ධ ශරීරය තිබබ බුදුරජාණන් වහන්සේ කදමසක් ඇඟ සෝදන අනද හාමුදුරුවෝසිවුරටිකක් මෑත් කරලා අදනය පිටින් දැන් වතුර රත් කරලා අනද හාමුදුරුවෝ මේ බුද්ධ ශරීරය පිරිසිදු කරන ඇඟ සෝදන අනද හාමුදුරුවෝ කියන ස්වාමිණි භාග්‍යතු වහන්සේ වහන්සේගේ ශරීරය දැන් බොහොම දිරලනි තකට බලන්නක පොඩ්ඩක් කල්පනා කරලා බුද්ධ කියන්නේ මොන තරම් ශේෂ්්‍ර පුච්චලේද කෝටි දහදහතා සක්වලවල් එකම මිදුලක් වගේ පේන පුච්චලය බුද්ධ කියන්නේ ඇත්තු දහ දෙෙනෙක්ගේ කාය බලයක් තියෙන පුච්චලේ චද්ධන්ත ඇත්තු දහ දෙෙනෙක්ගේ කාය බලයත්තියන ශරීරයේ බලයඇත්ති ශක්තිය තිබ ඒ අත්දිරුවනි ජරාව කියන එක දුකක් කියන එක තේරුම් ගන්න තරන් අපට බුද්ධිය මදිීදතම මේ ජීවිතයේ ද නිවීම බලාපොරොත්ව වෙන කෙනෙක් මේ සත්‍යය අවබෝධ කරන්න නොන මේ එක පරම සත්‍යයඒ කාටුවත් ප්‍රතික්ෂප කරන්න පෑ මේක තම ඇත්ත තොර බෞද්ධ දර්ශනය තුළා අපට පෙන්නන්නේ පරම සත්‍යය ජර ජරට පත්වවා තමයි මේකායන උපස්සනනා කියන්නේකයි මේ අය ගැන තන් අය තමග ශරීරය හා බාහිර කෙනෙක් තම ප්‍රිය කරන ොන්න රම්්‍රියරන කෙනෙක් වුුණත් එයාගේ ශීරයේ තේසභාවයම තමයිහර වාධි කියන ස්භාවය ය පරවසත්‍යයක් බුදුරජාන්සික ඕකෙන් ගැල වෙන්නබේ මටත් අසනී පහැතුන තර ඒ අවස්ථාවද අනන්ද හාමුදුරෝයන ඔබව වහන්සගේ ශරීරය මේ බොහොම දිරල දැ බොහෝ දිරාපත්තර බුදුරජාන් වහසේම කියන ආනන්ද එක හෙමම තමයි ඉමං මෝක මුලින් කිව්වා මං ආනන්දට මුලින් කිව්වෙනැද්දෝක. මේ ශරීරයේ දිරණ එකක් කියලා මේක ජරාවට පත්්‍යන එකක් කියලා ම මුලින් කිව නේද කියලහන. මේ ශරීරයේ දැම් බුද්ධ ශරීරය අ උනපතුරු ගැටගහල ගැටගාපු දිරච්ච කරත්තයක් වගේ කිවවා මේ බුදුරජාන් වහ්‍යම කියන දැහෙන බලන්ඩුකවිත ඒ ශනාතන ධර්මය එනා අපට පෙන්නලතුන්ඒ සත්‍ය දහම නමුත් අපි තා මේක පිළිගන්න සූදා නම් නෑ අපේ මනස මේ අවබෝධ නොකරනතා කල් නිවීමක් බලාපොත්වයෙන් එපා වෙළබෙන්නේ. මෙසේ අතාස්භාවය පරම සත්‍යය අවබෝධ කන එකට කැන දුක්කාරය සත්‍යය මේ සත්‍යයක් කියන එක නිවැරද්දිම තේරුම් ගැනීමට තරස් සුදුස මානසිකත්වයයක්ත්තියෙන් දෝන. තෙකරටම ඥාන සම්පයුත්තයි කියර කියැන අන නුවනත්ය ඇවිල්ලතින් ඇ පිළිගන්න හෙනම් චරාව කියක සත්‍යයක් කියනෙ. ඒ පරික්ෂා කල බල්ලයි පිළිගන්න. ඇයි පීක්ෂාවට කියන භාවනා කරු. එතකට එක කියන ධාතු මනසිකාරය මේක මේ මටසනද අන්නෙම ඉනෙම එක ඇයි මේ ඇස කන්න නාසය දිවශරීරය කියන මේ පහ ක්‍රියාත්මක වෙන්නේ සතර මහ ධාත්තු කියන ශක්තියන් හතරකින් කියන එක තේරුම්ගන්න පුළුවන්න අන්න ඥාන සම්පයුත්තයි එයාට චතුරා සත්‍යය අවබෝධ කරන්න පුළුවන් ඒ නම් ඇස කියන එක පටව්‍යාපෝ තේච ොවායෝ කියන එක එයට ප්‍රතියක්ක්ෂණ ඒ ධර්මය තේරුම් අරගෙන් අවබෝධ කරගය. මේ කන කියන එක සතර මහා ධාතු හෙව සුද්දාාශ්ටක කලාපයයි. ඇසත් සතරමහ ධාතු සුද්දාශ්ටක කලාපය සුද්ධ කියන පිරිසිඳයි. අස්ශ්ට කියනට කලාප කියන ගොඩක් සමූහයක් එකක් නෙමී සමූහයක් තිෙන් රාශයක් තිෙන් විශාල. විශාලයි. ඒ අර ධාතවන්ගේ ක්‍රියාව එතට ඇසක් නෙමේ කියලා එයට ප්‍රත්තියක් සයි එහන මේ ධාතවන්ගේ ක්‍රියාවයි මේ දිරන්නේ. අන්න තේරුන් ගණඩ පුළුවන්න. ඇති වර්තමාන පවහෙම මේ ජීවිතයේදී මොකක් හරි කරගඩ පුළුවන් වී. තොර කන කියන්නේ එක කනක් නෙමේිස් හොකට කන කියන්න නමක් කහදාගත්ට. ධාතු මනසිකාරය නිවැරදිව මෙහෙ වඩ පුළුවන් තමගේ සිතින් යට වැටහෙන්න මේ සුද්දාාශ්්‍රක කලාපයක් හැටියට කන කියන ධර්මතා එතකොට දිරන්නේ කන නෙමි එන ජරාවට පත්වෙෙන්නේ කන නෙමි. ආබාදෙන්න්නේෙක් කනේ නෙමි. අර සතර මහා දාතුන්ගේ කියන කාරණය තේරුම් ගණ්ඩ පුළුවන්න ඥ්‍යාන සම්පයුත්තයි න්න නුවනත්තේ කැවිල්ලතින්. ඒක පෙර භවේදම් පුරුදු පෙර බවල දට පුරදුරගෙන පුරදු කරගෙන පුරදුරගෙන ඇවිල්ලති. දෙෙනඥාට මේජීවිතේම නිවීමහ කියන එක ගෙටලුවක් වෙන්නේ. ැයි ඒ පෙර සංසාරයෙන් පුරුද්දුකරගෙන ආපු ඒ අවබෝධය දැන් තවත් ප්‍රගුණ කරනවා. ඇක තව ගන්න ඉහලට ඔසවල ගන්න සත්‍ය අවබෝධය මත්තම සිත මෙහෙවනවා සිත මෙහෙවන. නැවත නැවත මෙනෙහි කරනවා. එ එකට කියෙන අනු පස්සනා කියර නවත්ත නැවත යමක් මෙනෙහි කරනවාන. අනු පසන තොර කායානු පස්සන. තොර ශරීරයේ පිළිබඳව නැවත නවත නැවත මෙ හි කරන. තොර අඩ නිවැරදි තීරණයකට එන්න පුළුව අන්නම් මේ නාසේ කියන එක මේ සුද්දාාශ්්‍රක කලාපයයි තොරර ජරා ලෙඩ එම නතන් ජරාවට පත්වීම හාමනැත්තම් ව්‍යාදිී ලෙඩරෝග කියනේවා මේ නාසයට නෙමේ මේ මහභූත හතරගේ විකාරයටයි මේ එන්නේ කිය වැරදි වචනය තමයි හබූතහතරගේ විකාරය රූප කියන වච්චනය මඟදී භාසාාවෙන්ව රූප කියන වච්චනය අර්ථදක් වන්නේ විකාරයක් හැටියට. ඇති විකාරයක් නි කරන්නම හෙම්පික ඒයි සනසයක් පාසා වෙනස් කරන වෙනස් කරන වෙනස් කරන වෙනස් කරන. ඒ කියෙන විපරි නාමයි කියයට. තොරේ පෙල්ලන්න අපි කැමති පැත්තට නෙමි. ඇග තමයි රූප කියන වචනය අර්ථය විකාරයක්. ඒ විකාරයතියන්නේ එතකොට නාසේ නෙමී ඇසෙත් දෙමි භූතයන්ගේ විකාරයක් එ පට ව්‍යාපොත් චේචෝවා යොමහා භූත හතරයි කිව වෙසෑම දෙයක්ම කරන්නේ. ශක්තින් හතරක් ක්‍රියා හතරක් එත භූතයන්ගේ තියෙන ක්‍රියාවන් අන්න නිවැරදිව යම්කිසි කනෙකුට දකිින්ඩ පුළුවන්න එය පරම සත්‍යය තමයි දකින්නේ දිව කියනෙ එකත් ධාතු මනසිකාරයෙන් හොඳවට පරික්ෂා කරලා මේක සුද්දාාශ්ඨක කලාපයයි කියලා තේරුම් ගන්ඩ පුළුවන්න. ඥාන සම්පයුත්තයි. නුවනත්තෙක් ඇවිල්ල තියෙන්නේෙ වර්තමාන භවයට. ඥාන විප්පයුත්ත වනමි ඥාන සම්පයුත්තව. තු අපට තේරෙනව මේලෝක කියන වැඩිදිෙනෙක් ඇවිල්ල ඉන්න ඥානවිප්පයුත්ව නුවන නැත්තුව ඇවින්නතින්.ඒ එගුලට තේරෙන්නේන මේ ඇස කන නාසියද්දිව සරිරය කියෙන එක, සතරමහ දහත්වයොත් මේ හාභූත හතර විකාරයයි කියල ඇගුලට වැටෙන්නේ ඇයිඒ අ ඒගුලන් ඇවිල්ල තියන ඥාන විප්පයුත්ව හැබයි ඒගොලො එ ඥාන විප්පයුත්තව ආමට සමහරය බොහොම සතුටින් සමලසිං අත කරනු. ඒම කොද ඇගල දන්දීලතියන හොඳට බෙදලතින දන්දීලතිය හැබැයි ධර්මය පරීක්ෂා කරලනෑ පෙර බහවල ආමාාවච්චර කුසල් කරලාතියන මාවචර කුසලේ ප්‍රතිඵාලයක් වසයෙන් එයාට හොඳට ලැබෙනවා. ඇබ ලැබුණනට ගුලන් මේ ධාතු මනසිකාරයවත් කරලා නැහැ පෙර සංසාරය. මෙිනෙහි කරලා නෑ මේ මේ පටවයා පොත්තේචවායෝ වර්ණ ගන්දරස් ෝචා කියන මේ අටටවත් බෙදාගෙන නෑ. එනිසා ඉගුලන් ඇවිල්ල තියෙන්නේ නුවන නැතුවර. එකට කියන ඥාන විප්පයුත්ත කියර. මහ කුසල් සිතාට මේ කියන්නේ දෙ. එනම් අපි එඩ ඕනි කොහොම තොට පෙරබාවල් අප. ඒ ඥාන සම්පයුත්තව නැතුවනත් වර්තමාන භාවයක හදාගන්නත් පුළුව ඥාන සම්පයුත්ත සභාවයැනෙ නුවනත් එක් කැනෙ මෙච චතුරාර් සතය අවබෝධ කර ගැනීම හැකියාව වර්තමාන භාවය ඇති කරගන්නත් පුළුව ගැටලුුවන්නේ වර්තමාන භවය ඇති කරගෙන වර්තමාන භවම ප්‍රෝජන ගන්නත් පුළුවන් එනම් ශරීරය කියයන්නේ අරධාතු මනසිකාරෙන් බලන්ට මනසිකාරය ගැන සිතේ මෙහෙවීම දාතු කියන්න හිස් දෙයක් මමුකුත් නෑ ෝක ගණ්ඩ දෙක තමයි කියන ශරීරයේ මේ මොනාද ගණ්ඩ තියෙන්න්නේ කිය ඇයි මකන්ද මේ ගණ්ඩති කාටද මේක ප්‍රෝචණයතින්. මේේ සරරේ කිසිම තැ නෑන මේ පොඩ්ඩක්ව සුවද ඇති තැනක්. චුට්ටක් හරේක තනක් හරි ය වන සුවද ඇති තනක් එහ නම් පොඩ්ඩ තියගත්තක් කමන්නේ කිසිම තැනක් නෑ ශරීරයේ. මොහොතකට සුවඳයි කියලා ගණඩ සුවද ගල්වන්ඩ වනම් සුවඳ කරන්න වෙනවා සුවඳ තවරන්ඩ වෙන එතකොට සුවඳයි එනස්වභාවේ ම මොකදද මේ දාලා තියෙන්නේ මොකක්ද මේ හදලතිී එක තමයි හිස් කියලක මොකුත් නෑෝකේ ගත යුතු දය එ පටව ආපොත්චේ චෝවායු වර්ණ ගන්ධ රස් සෝචා කියන ඔයයට කොහෙද සුවඳති පොඩ්ඩි සුවදක්හරි නෑ දුර්ගන්ධයම්ම යිති එක දවසක් පිරිසුඳ නොකර කියල බලන කොහමතික තමටම දැනෙන අපපියයි කියන තමන්ටම තේරෙනවප්‍රියයි කියන තමන්ටම තේරෙන පිළිකුල් කියලා ඒ අතාස භාාවයයි එතකොට ඒ දකින්නේ ඒ ගන්න අරමුණ යතාස භාාවය අරමුණයි ගන්නේ පිළිකුල් මේ ගන්තයි මේකැන මොහතස් පොඩ්ඩක් අස්ුව ඇති තැනන්නේ අන්නය දකින්නේ යථාර්ථය එය දකින්නේ දුක්කාරය සත්්‍යය මේ කාරය සත්්‍යයක් බොරුවක් නෙමේ එහනම් දැන්ව්‍යාදි ලෙඩ රෝග කෞ්දි කියන්නේ සැපයි කියර. මෙලොගෙ කිසි කෙනෙක් කියන්න සැපයි කියරා. පුංචි අසනී පැක්හැතුනම්. පුංචි බිබිලා යම්තැන කාවත් ඒකස් දෙවිල්ලයි. එකත් කසනවා. එක ස්වාමක තුවාල වෙනවා. ඒතුවාලෙන් ලේගලනවා ඉස්ම ගලනවා ඒවත් ගතයි. පනා කළ බල සෑම තැනකටම සිත මෙහේවන්න මේ ශරීරයේ සෑම තැනකටම සිත මේවල බලන්න මේක මොනවද මේ ස්වෙන්නේ මොනවද මේ සිද්ධවෙන් එන ව්‍යාදිී ආහර නොග නැව හිටියත් ඒකත් ලෙඩක් ආර නොගෙන ඉන්නබේ ඒකත් ලෙඩක් හැබේ ආහාර ගවැඩිපුරගත්තොත් ඒකත් ලෙඩක් එතුර ආහාර නැතිවනත් ඒකත් ලෙඩක් ජිගච්චා පරමාරෝග ග තමයි ලොකෙතියන ලොකුම රෝග එක ලොකුමා බාදය. එක පිටකරගන්නඩ බැරවනොත් ඒ දුකයි. එක ඊට වඩා දුකයි. බලන්ඩුක හෙන මේක කොහේදම සැපයි කියනති. නාසයෙන් වැකරණෙද දුර්ගන්තයි. ඇස් දෙකින් ගලනදී දුර්ගන්තයි. කන්දකෙන් ගලනදී දුර්ගන්තයි. මොකේෙන් වැගිරෙන කෙල දුර්ගන්තයි. සරරෙන් ගලන දහඩිය දුර්ගන්තයි. මුත්‍රා දුර්ගන්ධයි මල අති්‍ය දුර්ගන්ධයි. එන ශරීන මොකක්ද තියන්නේ මොකක්ද ගණ්ඩ තියෙන මොකද හොඳයි කියන්නේ නුවනින් දකින්නකිව බුදුරජන්මාස හොඳයි කියල මේ යම් හරි සුල්ලු තැන රි යෙන න හොයි කියගන්න එන ගණ්ඩ කිව කොහත් නෑමේ ඒ කක්වත් තමන් ෙත්න මේ කියල බුදුරජන් වන්ස පෙන්නවා මේ එකක්වත් තමන්ගැනම මේවා මේ මහභූතයන්ගේ විකාරයක් මේක තියන්නේ සතර මහා භූතයන්ගේ විකාරයක් අපිකා අපි ඒ විකාරය තවත් විකාර කරගන්න ඒකට ඇලිලා එකට ආස කරලා එකට ප්‍රිය කරලා මක තවත් විකාර කරයගන්න ඒමොකද ඒ ආස්සාවල් ඒ තෘෂ්නාව එ චන්දරාගෙන් නිසා අපි අකුසල් කරන අකුසල් කරලා මේ පාද දෙකෙන් යන්ඩ පුළුවන් එක ඉට පස්සේ හරහට යන පාද හතරින් යන ඒ කොහ තිරිසල් ලෝක නස්සවෙලා ඉඳල නමේ දයි තිරිසන් ලෝකට ඉහින්තියෙන්නේ පොඩ්ඩ බලන්නකු ඇයි එයාලටත්ය අපට තියන කොටස්්ටික මතමයි නැද්දකිරබ නැස් දෙගත්වය නවා කන් දෙගත්වය නවා නාසයක්ත්තිය නව දිවත්තිය න සරීරයක්ත්තිය නවා සිතත්වය න ඒ අපට ඒ ටික මනතිය හැබ ඒගොලෝ යනවා හරහට අපි යන කෙලින් ඇවි දෙගෙන් වෙනසත්තිය නවා ඒ කර්මය වෙනසයි න්න බදුරජන්ස්සේ දේශනා කරන එන මේක ආරය සත්්‍යයක් මේදුකයි කියන එක. කායන් එක විසඳ ගත්තා අපි කොහෙන්ද කය ගැන මෙනෙහි කරලා. එක තමන්ගේ ශරීරය ගැන විතරක් නෙමේ බාහිර කෙනෙක්ගේ ශීරයක් තරම් බලන. බාහිර පුච්චරයක් ඉස්සරහැන් තියා ගන්න මනසින්. කෙනෙ ගලලා තියාගන්න ඔන්න මනසි ගණඩ පුලුවන් යඕන කෙ කිස්සහට දොර යා විදිරීේ තියාගෙන බලන හිසේ දල පාධාන්තය දක්වා. කොහෙද තියන්න සුවඳ ඇතිතන? තියෙන්නේ ආබාධයක් නොහෙදන තන එකන ෙඩක් නොහැදෙන තැනක් කොතනද තියෙන් නෑ එ එයා මොකද මම මොකද එනම් මං වගේමනේදය. එ අතීතයේත් මේවැනි ශරේරයක් අපි උරුමරගත් තනම් අපි අතීතයේ දුක්නමේද විඳලතින්. දුකටන මේද පහච්චිනය වෙලාති. වර්තමානයත් මේ දුකදැම් පේනවනං හොඳට මේක අනාගතයට ගෙන ත්ොත් අයි මොකදධහම්බිය තමයි බුදුරජන් වන්සේ දේශනා කරන්න මහනැනමේ දුක කියනෙ කාර් සත්‍යයක් මේක පරම සත්්‍යයක් එක නිවැර දිව දකිින්ඩ කිවා ඒ දකින්නේ නුවනින් ඒ ජරාවේ පලය ඇහැට පේනවා එ දිර පන්නේ දිර පේන කලය ගියාට පස්සේ එැබැ එක මොම් ොහොතම් මොහොතත් පාස අ සිද්ධ වෙන ධර්මතාවයක් දිරීම එව්‍යාදිී එනම් මරණය කවුද කියන්නේ හොදයිග කෞුද කැමති දැන් මේ ලෝකන්න වයවර්දයින්න අවයස් ගත පුච්චලය ඉන්න තමන් ඉතාමත්ම දුකීත ජීවිත ගත කරනන්න. නිරන්තරයෙන් කායිකව මානස්්‍යකව පීඩා විඳිනයන්න. නමුත් ඒ අයලගෙන් ඇවෝත් අද මාර්රය ආවොත් ආරාධනාව භාරගන්න අද කියෙල් බැ කියනවා. මේ අනන්ත අප්‍රමාන දුප්පත්, අසරණ ජීවිත ගත කරන්නේ.වෙලා හොයාගන්න හරිී අමාරුවෙන්. ළම අව ස්කෝලිතාගණ්ඩ විතිහෙන්නේ. ගෙදර මොනාකත් කිසි දෙයන්නේ. නොන ලෙඩ වෙලා දරුවෙක්කුත් අසනීප වෙලා. දැන් මේ අදී වශයෙන් අනන්ත අප්‍රමාණ කරදර. දැ අද මාරයාවොත් භාරගණ්ඩ කැමතිදකෙලව අපෝ බෑ කියයි. එක් කැමති නෑ මේකත් තමයි ස්භාව. එන මරණය කියනෙ අපි බාර නොගෙන ඉන්ඩ එකත්. අප ප්‍රතික්ෂේප කරන්න පුළ එකකන්. අන්න බුදුරජාන් වසේ දේශනායක නොක තමයි දුක කියන්නේ. දුක් මොනතර දු කරදර බාධක වින්දත් ඒක තවත් පැයක් හරිතයාගන්න තමයි කල්පනා තවත් පැයක් හරිතියාගෙන දොස්තර මහත්තයකකිවත්. ලක්ෂ පහක් වියදන් කරන්න පුළුවන්න්න තව ස්මාෙකට විර ජීවිතය හදන්න පුළුවන් කියලා සල්ලි නොන ලක්ෂ පහ දීර තවසුමානයක් ඉන්න මේක තමයි යථර්ථය මෙකතමයි ජීවිතේශ භාවය එහනම් දුක ප්‍රතිශ්ෂේප කරන අපි දුකෙන් අයින් වඩ නම් මකද කරන්න දෝනි මේකෙන් නොපැවැත්ම පිණිස සිත මෙහවන්න ඩෝන මෙ පැවැත්ම මත නෙමේ දුක තියෙන් නොපැවැත්මුණොත් අයනක් දුකන්නේ සෝකය ො ෝුණද මෙ කය පිළිබඳ ඇස පිළිබඳ අපේ මොනතරං ඇඩුවද. ඒ ඇසේ තියන ආබාධ නිසා රෝගාබාධ නිසා එදි නිසා කන හිද කොචර ඇඩුවද නාස හින්ද කොච්චර ඇදුවද මේ මුක්කේ දිවහින්ද කොච්චර ඇඩුවද මේ සරීරයහිද මොනතර අඩලති නොද. තුවාලවීම නිසා කැඩීම නිසා බිඳීම නිසා පළුදවීම නිසා කෑලි මාරුකරණ්ඩවීම නිසා කෙලි මාර කර ැ ක. නො තර දක් ේතන ල්වි ්‍රති . කායික දුක්. ඒත් තේරෙන්න්නේ එන මික දුක එක. ඒ තමයි ඥාන විප්ප යුත්ත කර කියනෙ නුවවන නෑ. ඥාන සම්පයුත්තයි. අන්න නුවන තියෙනවා. දැන් නුවන හැද අමම මට මෙච්චර කාලයක්න නුවන තිබ්බෙන මේක ම හොඳයි 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 කියම තමයි යයාාවේ අම්මෝ දැනන් තේරෙන මට මේක මහබාදයක් මේක මහද්දදුකක්. මේක ම කරදරයක් අම්මෝ මේක නිදහස්ේ. අන්න ඒටොකොට දුක කියන එක ආර්ය සත්‍යයක් කියලය පිළි අරගත්තා. පරම සත්‍යය ොට බුදුරජාන් වහන්සේ පෙන්නලදී බුද්හම් මග එන එයාට පැහැදිලි වෙලා තියනවා.ඒ සත්‍යය වූ දර්ශනය එනම් මෙයත් නුවනින් දැකල තිනවා. සෝක කනගාට හැඩම්. මොනතරම් ප්‍රිය කරන අයගේ මොනතරම් වෙන්වුුණාද අම්ම නැති චලාව ඇඩුව අනන්තා ප්‍රමාණ නති වෙච්චවෙලලා නන් ප්‍රමාණ ඇඩුව. දරුව නැතිවුුණනන් සහෝදරය නැතිවුණනන් ලගම ජාතයෙන් නැතිවුණන මොන තරන් ඇඩුව. අති දැම්මකක්ද මෙත්තියන්නේ මේ. හැබ ඒ කමන්න මේ මේ පුද්ජලය කියල කෙනෙක්න්න ඕන. මේ පුච්චලයහෝ පුද්චලයකුට සම්බන්ධතාවයක්ත් මේ ඇතුළි නෑ කිම පුද්චලයකුත් මේ ඇතුල නෑ පුද්ජලයකුට තියෙන කිසිම සම්බන්ධතාවයකුත් මේ. මේ රූපය දන්න මේක වේදනාවත්ී නො කිය රූපස්කන්දය දන්නවාද මේක වේදනවත්ී නෝ කිය වේදනාස්කන්දය දන්නවද රූපස්කන්දය මේ ගිතී නොක ඔය දෙන්න එකෙනෙක්වත් දන්නේ. වේදනාස්කන්දය දන්නවාද මේක ඇතුළේ සංඥාස්කන්දය තිී නො කියර ඒ දන්න ත්ත තො සංඥාශකන්දය දන්නවාද මේක ඇතුළ මේ රපස්කන්ධයෙකුත් වේදනාස්කන්දයකුත් තිී නො කියර ඒ දන්න ත්නේ හොදට කල්පනල බල හොල බල සංස්කාරකන්දයක් දන්නවද සංස්කාරස්කන්දයක් තියනොකිල ඒ දන්න ඉත්නේ ඉත සංස්කාරස්කන්දයක් තිය නොමික ඇතුළේ හට ගන්න බෙහේතුන්ගේ හටගන්න ත සංස්කාරස්කන්දයක් දන්නාද මේක මේ සඥඥාස්කන්දයක් වේදනාස්කන්ධයක් රූපස්කන්දයක් තිී නොකිල් දන්නේ එතොර සංස්කාරස්කන්දයක් දන්න ද විඥාස්කන්දයක් තියනොක ඒදන්න නිත්ේ විඤ්ඥානස්කන්දය දන්න අද ංස්කාරස්කන්දය මේ ඇතුලි තියවා කිය සං්ඥාස්කන්දය මේ කඇතුලි තියෙනවා කියලා වේදනාස්කන්දයම් මේ ඇතුලි තියෙනවා කියලා. රූපස්කන්දයක් මේ කඇතුලි තියෙනව කියලා විඤ්ඥානස්කන්දය දන්නෙත් නෑ මේ පහ ඕවනවුන්ට ප්‍රත්්‍යයයි මේ එකක්ත් පුද්චලයො නෙමෙයි මේකක්වත් සත්‍යෝ නෙමෙයි මේකක් පුද්ලයෙකට අයිතියවත් නෙ. මේ එකක්ක සත්්‍යයකුට අයිතියෙකුත් නෙමි මෙ කොටත් සාක්‍රියාවන් විතරයි. අන්න ඥාන සම්පයුත්තයි නුවනත් එෙක් කැවිල්ලතියෙන් ඒනම් හැබැයි මේ පහයිකට එකතු කල්ලා එකට ගැටගහලයිවලතින කවරයව්වදි කියලා දන්නේ හැබේ කර්මය විසින් තමයි වලතියන්නේ කියලා ධර්මය පිළිබඳව පීක්ෂා කරන කෙනෙකුට තේරෙනවා. කර්මය විසින් මේ පහ ගැටගහලතියෙන් මේ පහ ගැටගහගත්තේ අපේම වරදිී අපේ පුච්චරේගේ වර දින්නම මෙ සිතේ හැසිරීමේ වරදිී සිත හැසිරව් වෙන නිවැර දිපැත්තට මේක දුකයි කියලා තේරුම් ගඩ තරම් මානස්සික මට්ටම දියුණු වෙලානේ එනිසා දුක්කා කියන කාර්ය සත්‍යයක් කියන හැටියට පිළිගත්ත නෑ දැන්වත් පිළිනුගත්තොත් එනම් අපිටආයි මේ දුකතමයි ආයත්තහු වෙන්නේ ආයිතෝ පහයිකට ගැටගහලා ආයිත්්‍යකක් හදලදේ පැත්තට වෙනමුකත් හදන්නේ. එදාට ධනයෙන් වැඩන්නේ එදාට බලයෙන් වැඩකුත්න්නේේ එදාට පිරිසගෙන් වැඩකුත්නේ එදාට උගත් කමෙන් ඇති වැඩකුත්නේ එහෙනම් මේ පහ වෙන්කල්ල බලන්ඩ යථාර්ථය අවබෝධ කරන්න පුළුව එන කායකාය අනුපස්සී විහරති වේදනසූ වේදන අනුපස්සී විහරතය කිව විඳීම ගැන පොඩක් හොයලා බලන කෞද්ද විඳදිින්නේ කියලා අපි වින්දනේම හොයෙනවා ආස්වාදී වින්දනය හොයෙනවා වේදනාව සතුට වේදනාවහඔයන්න සෝමනස්ස වේදනාව හොයන් කෞද්ද වෙදින්නේ හොල බල් විඳිනෙක් නෑ විඳන්නෙක් මේක ඇතුළ නේ ආශවාධ සහිත සිතක් විඳීමේ සිතක් හැදෙනවා ඒ සිත චිතක්ෂණය අතුරුදහන්. එක චිතක්ෂණයකට වඩා වැඩි කාලයක් ඒ වේදනාව නැමති සිතර ගත කරන්න බෑ ඒනම් එක බලන්ඩ පරික්ෂ කරලා න්න යමෙකොට තේෙනවා එකත් දුකයි්චේනඒ ඒක තියනව දුක්කවේදනා කෙරෙකක් හායික දුක්කවේදන ඒනං එපා ඒට කැමතින්නේ එබැ කැමති නැති වනර ලැබෙන ලැබෙන වන එහනම් අපි අකමැති දෙල් ලැබෙන්නේ අන්න බුදුරජාණන්වාස දේශනා කරන්න ඔන්නා කමැති දෙවල් ලැබෙනු. එඇබැ අපි වේදනාවට ප්‍රියයි. හැබැයි වේදනාවට ප්‍රියායි දුක්කවේදනාවට අප ඒක බෑ එක අපපිරයි. බෑ හරියන්නේ ලැබෙන අනිවාරය. දෝමනස්ව වේදනාවන්. දුක්මුසුව සිත පවත්තන්ට අපි කැමතිනේ. දුක්මසු සහගත නිරන්තරයෙන් පවත්වන්න ඒ ඇන්නේ අරමුණු ඉටුවන්නේ නැති තැනෙනවනි බලාපොරොත්තු ඉටුවන්නේ නැති තැනෙන්නේ දොම්නස් වේදනාව. දෝමනස්ස වේදනාව අපිඒකට කැමැති නෑවුුණට ලැබෙනවා. අන්න ඒක තමයි එන වේදනාව කියන එකත් දුකයි එහන වේදනාව විදින්නේෙක් පුච්චලයෙක් මේ කැතුලිනෑ. මේ පහම ප්‍රත්්‍යයෙන් හට ගන්න බව තමයි බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ මේ පහම ඕනොවුන්ට ප්‍රත්තිේ. අන්න නිවැරදිව දක්කිිනවා එනම් මේ සංසාර ප්‍රවෘතිය කියනෙ දුකක්. එතමොට ඊට පස්ස හොයෙනවා මනි මේ දුකෙන් මි දෙන්නන්නේෙ කොහොම. මේක නම් බැහම එක මොකක් දැති වැඩීමයි මේක මේ මමත් නෙම මගිත් නෙමි මට යිතිහෙකුත් නෙමි මේක මේ කරුණු පහක් මනතන් මිටි පහක් එකට ගටගහල එවල එල තියන උපකරණ පහක් එකට ගැටගහලවල ලෙහැන් හි බල එත්තකොට තේරෙනවා එන මේ පහ එකට ගැටගහලා තියන්නේ තෘෂ්නාවෙන් කියන තෘෂ්නාව නැවති කබෙන් තම ගැට ගහල වේදනාවට කැමතිනෙත් කැමති ආයතන තන්හා මෙ රූපය කියන එකට කැමතිනෙත් කැමති ආය තහා රූප තන්න කයට කැමති කොච්චර බැරිවුනත් එකට කැමති අන්න තන්නහා විඳීම අම්මෝ ඒ කත් ෝනි අන්න තන්නාඒට තන්නහා සඥා අයකටත් කැමති ඒ සංඥ උපාධන තන්නා කියන්නේෙය උපාධාන රූපට කැමති කියන්නේ රූපාධන වදට කැමතිැන වේදන ාන. සංඥාවට කැමති යැන සං්ඥා උපාදාාන. සංෂ්කාර එකට කැමති. අන ශක්ෂකාර උපාදාාන. ඇති මේසියල් අරමුණු කරන්නේ විඤ්ඥානයේ අයකට කැමති එකැන තන්නා එන උපාධාන. දැඟ උපාධාන කරගෙන තියෙන්නේ කොටස් පහනේද. එන ගරූප උපාධාන වේදන උපාධාන සං්ඥා උපාධාන සංස්කාර උපාධාන වි්ා තොර තතාගතයන් වන්සේ දේශනා කරන්න රූප උපාධනකන්ද දුක්ක වේදන උපාධන කන්ද දුක්ක සංඥ උපාධන කන්ද දුක්කා සාංස්කාර උපාධන කන්ද දුක්ක විඤ්ඥාන උපාධන කන්ද දුක්කා මහණනි පංච උපාධන කන්ද දුක්ක අන්න දේශනා කරන තතාගතයන්වා අන්න යම් කිසි කෙනෙක් අවබෝධ කරන අම්මෝ තන්නාව තමයි මේ පහයිකට තියල ගැටගහන්. මේ පහම නැතිවුණත් හතරක් එකට කියයලා ගැට ගහන්නේ තහාාවම තමයි. මේ එකක් කර ඒක ගැටගහලේ වන්නේ තන්නාවේ. එ අ අසං්‍ය තලිය මේ සිත තමයි යොක්කොම මහාවදයක් සිීත මේක නැති තැනකට ය අ්ඩෝන කියලා ය රූපේ මර්රමුණු කල්ල භාාවනා කර රූපය මාරමුණු කල රූපයම්. ත නත රපය අරමුණු කළ භාවනා කලලා රූපකායක් ලබා ගන්න අස්ඥතලිය දෙ අහිතනව එතන තමයි නිවන කියර ඒක කල්ප පන්සීයක් ආයිවිශතියන අයිෙන්ඩ වෙන නැවත අයිෙන්ඩ වෙනවා අන්න ඒක අයිත් අතාගතයන් වහන්සේ දේශනා කරන්නේ සබ්බේ සංකාරා නිිච්චා සිර ශාස්්කාර ධර්මය අනිච්‍යය එහ එයා දකිනවදැන් අම්මෝ මේ පහට එලන්න හොදන මේ තැන පුච්චරයකුත්න මේ සත්‍යයකුත්න මේ මේ පහක් මිටි පහක් එකට තිේලා ගැටගල තන්නාව නැමති ලනුවෙන් ගැටගල තියනෙ මේ මේ ලනුව ලිහැන්ඩෝනී තන්නාව නැමති කබේ ලිහන් ඩෝන එතකොට අර පහ විසිරෙන ඒ පහ විසිරෙන විශේතුර ඒනම් ඒ පහේ නැවත හට ගැන්වන්නේ ඇයි ඔය පහහිකට එකතු කොල්ලා ගැටගෙහේ දන්නාවෙන් එයද කින මේ තෘෂ්ණාව තමයි මදුකට හේතුව කියලා ඒක දකින පටිච්ස උපාදී. තන්නා පච්ච උපාධන උපාධන පච් බවපච්චා ජාතිපච්චා ජරාමරණ. ආමි දුක හටගනෙ මේ විදිහට තමයි. අ්‍ය අ දකිනවා හරි දැම්මට තේරෙනවා. තන්නා නිරෝධ උපාධන නිරෝධෝ. උපාධන නිරෝධ බවනිරෝධ, බව නිරෝධ ජාති නිරෝධ. ජාති නිරෝධදා ජරා මරණ සෝක පරිදිහෙව දුක්ක දෝමන උපායාස නිරුච්චන්තී. ඒව මේතස්ස කේවලස්ස දුක්කක් අන්දස්ස නිරෝධෝ හෝතිී අන්න ඥාන සම්පයුත්තයි. අ ඔන්න දැන් නුවන මතු වෙලා තියෙන. ඥානය බුද්ධිය මතුවෙලා. විද්‍යාව දැන් උපදෝගෙන නවා. විද්‍යාව විපදිලාතියෙන්. එතෝොඩ අවිද්‍යාව ප්‍රහීනයි. අවිද්‍යවිවරේ. අන්නේ අදකිනවා එහෙන නිවීම වර්තමාන භවේ මේ ජීවිතේ නිවෙන්නේ කොහොමද මේ තෘෂ්ණාව කියන ධර්මතාවය අයින් කොළොත් අර දුක කියන එකට නැවත වැඩෙන්ඩබෑ හටගණ්ඩ බෑ ක්‍රියාත්මක වවැඩබේ ඉස්සල හට ගන්න ඉට පසෙ වැඩේනවා ඉට පස ක්‍රියාත්මක අන්නආපහු වෙන්නේ එනම්මකද්ද කරඩුවන්. එයාදන්න මේ ඇලෙන සිත මම ක්‍රමාණු කොල එක පාර බැරය වුණත් කමන්නේ රමානු කොලව ටික 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 ටි හරි මේ ඇල්ලන සිත මං අයින් කරන්නඕන අද සිතකුත් නෑ මේ එක අදකිනෝ එ මේ පහයිකට ගටගහලා තියෙන්නේ එතවට මේ පහ නොවුන්ට ප්‍රත්තියයි ඒ එයදකින මේ රූපස්කන්දී කියෙනෙ එක නිසාර්ධයක් වේදනාස්කන්දය කත්ක ඇති දෙයන්නේ මේක ගත යුතු යන්නේ මේක ස්පර්ෂ ප්‍රත්්‍යයෙන් හටගන්න ධර්මතාාව යසඥාව බලනවා පරික්ෂා කල බලනවා යදැකින මේකෙ ගතයුතු සි දන්නේ මේකත් අරමුණක් විතරයි සිතක් හදන්න හේතුවෙන කාරණයක් විතරයි. සාස්කාරයක් කියන්නේ සිතක් ඒට කියන චේතනා කියලා ඒකත් සිතක් විතරයි විඤ්ඥානික කියයන්නේ සිතක් විතරයි ඒ සෑමදේකටම ආයුෂ අ රූපයට කියන ධර්මතාවයන්ට ආයුෂ සිද්ධාහතයි ඒ අතනගිවරයි වේදනා සංඥ සංකර විඤ්ඥාන කියන මෙනාම ධර්ම හතරට ආයිශ චිතක්ෂණ හතරයි එය දකිනවා මේකක්න් මොහොතක්ක පවතින දේවල් නෙමේ යනිවැරදිව දකිනවා එ අන්නේ පිළිබඳව චන්දරාගය තෘෂ්ණාව ආසාාව ඇල්ම කැමැත්තමේ අයින් කරනු අයි කරනම අයින් වෙනවා නිකම්ම අයින් කරණඩ යන්න මහන්සේ වෙන්නේ මහන්සේට ඕනිෙත්ේ නිකම්ම අංගෙන චන්දරාගේ කියන එක හැබැයි ඒකට මේ කොටස් පහ එකට වෙලි ලතියෙන ආකාරය නිවැරදිව දකින්න වෙන් කරන්න මනසින් වතන තියනෙ කොටස් පහ. රූපස්කන්දය වේදනාස්කන්දයත් එක්ක සම්බන්දධයන්නේ. වේදරස්කන්ධය සංඥාස්කන්ධ්‍යයත් එක සම්බන්ධයන්නේ. එවා වෙන්වෙන්ම ක්‍රියාත්මක වෙන ධර්මතා පහ. ඒ පහම පුද්ලයකුට සම්බන්දධාවයෙකුත් නෑ. ඇබැයි අපි හිතනෝ මේ පහතුළ ඉන්න පුච්චලි කියර. ඒට කියනවා ආත්ම දිිට්ටි කියලා. ඔය පහ එකට එකතු කල්ලා අපි හිතනවා අපුච්චරයක් ඉන්නවා සාාස්සත දිට්ටි දැ බෙදල බල්ල කින පුච්චලෙන්නේ අන්න උච්චේ දිට්ටි. ද බෙදල බල්ලෙන් කලලා පුච්චරය නෑකිවත් නැකිවත් උච්චේ දිිට්ටි තිය පුජලෙක ඉන්නවා කිව ශාස්සත දිට්ටි. ඒ නම්මකක්දිකෙන් ප්‍රත්්‍යේ හට ගත්ත බවදකිනයා. පහම හටගන්න ප්‍රත්තයෙන් හේතු ප්‍රත්තයෙන් හේතු ප්‍රත්තයෙන් හටගන්න බව දකිනවද නුවනින් ප්‍රඥාවෙන් අන්න ඥාන සම්පයුත්තයි අන්න සම්මාධ ඉට්ටි එතන ඥාන සම්පයුත්තක න සම්මාධට්ටිට එය නිවැරදිව දැක්කා නිවැරදි අවබෝධ කර නිවැරදි වටහගත්තතා තේරුම් ගත්තා ඒ බුදුරජාන් වහන්සේ දේශනා කරපු ධර්මයයි යට වැටහුණ එ තේරුම් ගත් එ අවබෝධ කර ගත්ත. අන්න එහනම් එයා තේරුන් ගත්තෙ කොහොමද අධ්‍යාත්මයක් පරික්ෂා කරා එස්සල අධ්‍යාත්මය පරික්ෂා කර ඊට පස්ස තවත් ඒ සත්‍යය තහවුරු කරගන්ඩ බාහිර පුද්ජලිවාරගෙන මනසින් පුච්චලවාරගෙන ඒ පරිීක්ෂාව කර. හරි ඇත්ත මේකෙත් තියෙන්නේ බුදුරජන් වවාස්ස කියපුඒ පරම සත්‍යය බාහිර තියෙන්න්නේෙත් ඒේකයිය මේක අතීතයට අද්දාල බලනු ඔවු අතීතය ත්ති බිලතිීන් ්‍රියත්මකවෙලා ති ව නමරප දෙකයිය. අනාගතෙට අන්න එත්තුොයි නාම රූප දෙකයි. අන්න අ නිවරදිව දකිනවා. ඒ නිවැරදිව දැකලා අර කන්දරාගය තෘෂ්නාව කියන ධර්මතාවය යාගේ මනසින් වැටනවා අයින් කරන්න දෙන්නේ අහක් කරන්න දන්න තන්නාව නිකම්ම මනසින් අයින් වෙනවා. ඒ අයින් වෙනද එ නිරෝධාරය සත්‍යයයි. ඒත් ෘෂ්නාවගේ අවසානය නිරෝධාරය සත්‍යයේ. දුක්ඛ නිරෝධයයි එම් ඉදිරියට හටගන්න එකැන මතු භාවයට හටගන්න තියෙන දුක්ටික ඉවරයි වැඩිගෙන අනුප්පාද නිරෝධ මත්තු හටගඩ තියෙන දේක අවසානයක් කළේ වර්තමානය මේ හටගෙන තියෙන දේ අවසානයක් කරන්න බෑ ඒක පෙර කර්ම ප්‍රත්තයෙන් හටගෙන දැයි කර්මය ප්‍රතිඵල බුක්ති විදිනවා එක බුක්ති විඳින්න දැන් කරන්න දෙන්නේ හැබැයි මේ වර්තමාන භව මේ අතර්ථය අවබෝධ කරගත්වත් න උපාද නිරෝධයක් ඊගාව භවෙන් නොහට ගන්න ආකාරයට ක්‍රියාත්මක වෙන්න පුළුවන්ඒත් ෘෂ්නාවගේ අවසානය. ඒට කිව නිවන කියරා. ඔන්න මේ ජීවිතයේදී නිවීම. මේ හතර තොර දුකාරය සත්ත්‍යය දුක සමුධාරය සත්‍යය, දුක්ක නිරෝධාරය සත්‍යය දුක නිරෝධගාමින ප්‍රතිපධාරි සත්‍යය. මේ ධර්මතා තුන අවබෝධ කරයේ මොන පාරිං විල්ලද කියලා පරීක්ෂා කරල බලපපුහාම ඇවිල්ල තිෙන්නේෙ ආර්ය මාර්ගය. අන්න ආර්ය මාර්ගය කෞද දේශනා කළේ ලෝතරා බුදුරජන් වහන්සේ අන්න අපට පාර පෙන්නලතිෙනවා. ඒකට කෙන ආර්ය්‍යෂ්ඨනාගික මාර්ගය. එහනම් අපි මේ ධර්මතාතුන අවබෝධ කරේ මේ පාරෙන් ඇවිල්ල ඒ ආර්්‍යෂ්ඨනාාගික මාර්ගයෙන් ඇවිල්ල. එතමට අයික පරම සත්‍යයක්,ර පරම සත්‍යයක්, මේ මාර්ගය පර්මසත්‍යයක් අන්න සත්‍යය හතර අවබෝධ කරගත්තා, හදක්න ච. අන්න ඥාන සම්පයුත්තයි. හඳ ඒහෙන ධර්මානු ශාසනාවවශන් කරනවා මේ ජීවිතයම නිවීම පිණිසයි ධහම් කරුණුට දේශනා කරේ ඉපන් බ්‍රරධදායකත්ේ මුතුම් ධර්ම දේශනය, ප්‍රඥානාරිකාාව තුලින් විකාශනය කරීම සඳහා මාකොල උතුර සමාධානමාවත පදිංචි තලත බස්නායක මාත්මියය විසින්ං ්‍රද හැති දායකත්ය දරලතිබෙනවා. අරමුණ මාර්තු මස දහට වෙනදිනට යෙදෙන තලතා බස්නා එකක මහත්මියගේ. හැට නම වන ජන්වදිනේ නිමිත්තෙන් ඇඩ නිදුක් නිරෝගි සෝපත් භාවය හා දීර්ගායිෂ ප්‍රාර්ථනා කරනවා. තලතා බස්නායක මහත්මියගේ පරලවසපත් පියාණන්ටත් මෑනියන් නැතුරු සියලොම සහෝදර සහෝදරියන්ටත් පින් බලාපොරොත්තු වන සීරු සංස්කකාර් ගත ඥාති හිතමිත්‍රාදීන්ටත් මෙම පුුණ්‍යකු සල්ලනු මෝදන් වේවා. සේම තලතතා බස්නායක මහත්මිය ඇතුළු සුජීවත්ව සිටන සියලු සහෝදර සහෝදරියන්ටත් මෙම පුුණ්්‍යය කුසල්ලු පනිිශ්‍රේේවා සියලු සත්තයෙන්ට අත්තිතායික් මන් භවයක දීම මෙම උතුම් ධර්මය අවබෝධ කරගැනීමේ වාසනාවහිමි වේවා සුජීවත්ව සිටින දියනිය සහපුතනුවන් හා බෑනනුවන් ඇතුළු සියලු දෙනාගම සියලු කටයුතු සාර්ථක වේවා තිවෙන්ඥා අබන් පොල ඉන් සි. අබන්පොල ඩිහේන් අබන් පොල යන මොුණපුුරන් හා මිනිබිරිටත් තුනරුවණ ආසිර්වාදය ලැබේවා තවද මොනපුුර මිනිබිරියන්ගේ අධ්‍යාපන කටයුතු ශර්ප්‍රකාරයෙන් සාර්ථක වේවා ගෞරෝණය ධර්මද දෙශකයණන් වහන්සේ හට ප්‍රාර්ථනය බෝධියකින් උතුම් ධර්මාාවවබෝධය ලබේවා කෙන ප්‍රාර්ථනා කරනෝ. එමන රැස්කරගත්තනන් ත ප්‍රමාණපු්්‍ය ශක්තින් පළමයෙන් පරලො සැපත් ඥාතින් සහිපත් කරගෙන. ඉදම්ේ ඥාතිීන හොතු සුකිතා හොන්තු ඥාතිූ ඉධම්මේ ඥාතිීනං හතු සුකිතා හොන්තු විදම් මේේ ඥාතිීන හෝතු සුතා හොන්තු ඥාත්‍යෝ දෙවියන්ට පින්දෙමු. ආකා සට්ඨා ජබුම්මට්ටා දීවානාගාම ඉදදිකා, පංඥන්තං අනුමෝදිිත්වා චිරන් රක්කන් තුළෝක සාසන ආකාසට්ඨා ජබුම්මට්ටා දේවානාගාම ඉද්දිිකා, න්තං අනු මෝදිිත්තා චිරන් රක්කන්තු දේශනා ආකාසට්ටා ජබුම්මට්ටා දේවානාගා මහිද්දිග පංයන්තන් අනුමෝදිිත්තා චිරන් රක්කන්තුමං පරන්තිී රස්්කරගත්තන ත ප්‍රමාණ පනිිශක්තින් ඔබ අප සෑම දෙෙනටම නිර්වාණ අබෝධය පිණිසම හේතුවාසනාාවීවා කෙරහිතාගෙන සාදුකය. සෑම දෙෙනට මාසිර්වාද කරනවා අභිවාදන සීලිස නිච්චංවතා ප්‍රචායිනෝ චත්තාරෝ දම්මා වඩ්ඩන්ති ආයුුවන් ෝසුකංබල ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවත අතෝනිබාන සම්පත්ති එමිනාතියේ සමිච්චතු සෑම් දෙනාටම තෙරවන් සරණයි දේශහයෝ निभा